ඔස්කර් පිස්ටෝරියස් නැමැති දකුණු අප්‍රිකානු පැරාලිම්පික් මිනිමරුවා අද නිදහස් මිනිහෙක්. සිය පෙම්බතිය වූ රීවා ස්ටීන් කැම්ප් ඝාතනය කර වසර 11කට ආසන්න කාලයකට පසුව පිස්ටෝරියස් මීට සිව් දිනකට පෙර හිරෙන් නිදහස ලැබුවේ හොඳ කල් ක්‍රියාවෙන් සිටින බවට වාචික ප්‍රතිඥාවක් දෙමින්. 2013 වැලන්ටයින් දිනයේදා සිය පෙම්වතිය වූ නීති උපාධිධාරිණියක් හා නිරූපිකාවක වන රීවා ස්ටීන් කැම්ප් මරා දැමීමේ වරදට පැරාලිම්පික් පදක්කම්ලාභී ඔස්කර් පිස්ටෝරියස්ට වසර 13කට වැඩි සිරදඬුවමක් නියම වුණා. නමුත් එම සිරදඬුවමින් අඩක් කෙවීමෙන් පසුව ඔහු නිදහස ලබා සිටියත් 2029 වසරේ ඔහුගේ සිරදඬුවම් කාලය අවසන් වන තෙක් ඔහු යටත්ව සිටින කොන්දේසි උල්ලංඝනය කළහොත් ඔහුට නැවත බන්ධනාගාරයට යාමට සිදුවෙනවා. පිස්ටෝරියස් නිදහස් කිරීමේ තීරණයට තමා ගරු කළත් ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් විඳින්නේ තමාගේ පවුලේ අය බව ස්ටීන් කැම්ප්ගේ මව කියනවා. 2012 වසරේ අගෝස්තු මාසයේදී ඔස්කර් පිස්ටෝරියස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලක ධාවනය යෙදුණු පාද දෙකම කපා ඉවත් කරන ලද පළමු ක්‍රීඩකයා බවට පත් වුණා. එම වසරේ පැවති පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඔහු රන් පදක්කමක් දිනා ගැනීමටද සමත් වුණා. ඉන් මාස 6කට පසුව 2013 පෙබරවාරි 14 වෙනිදා පිස්ටෝරියස් ඔහුගේ ප්‍රූටෝරියා නිවසේ වැසිකිළි කුටියේ දොර පසාරු කරගෙන යන පරිදි සිව්වතාවක් වෙඩි තැබීමෙන් ස්ටීන් කැම්ප් එතනම මිය ගියා. ඒ වන විට දෙදෙනාගේ සම්බන්ධයට ගතව තිබුණේ මාස 3ක කාලයක් පමණයි. එම වෙඩි තැබීම හා ඉන්පසුව පැවති නඩු විභාගයෙන් දකුණු අප්‍රිකාව පමණක් නොව මුළු ලෝකයම බියෙන් ඇලලී ගියා. දැන් 37 වෙනි වියෙහි සිටින පිස්ටෝරියස් පසුව කියා සිටියේ එදා රාත්‍රියේ නිවසට රිංගූ සොරෙක් ලෙසින් තමා ඇයව වරදවා සිතාගත් බව. සාපරාධී මනුෂ්‍ය ඝාතනය යනුවෙන් දුන් නඩු තීන්දුව වෙනස් කරන ලෙසට ඉදිරිපත් කළ ඇපෑල ප්‍රතික්ෂේප වීමෙන් පසුව පිස්ටෝරියස් මිනී මැරුමට වරදකරු ලෙස 2015 තීරණය කෙරුණා. දකුණු අප්‍රිකානු නීතියට අනුව හොඳ කල් ක්‍රියාවෙන් පසුවන බවට දෙන පොරොන්දු මත තාවකාලික නිදහසක් ලැබීමට බන්ධනාගාරගතව සිටින සියලුම සිරකරුවන්ට අයිතියක් තිබෙනවා. මේ අනුව කෙනෙක් ඔහුගේ සම්පූර්ණ දඬුවමෙන් භාගයක් අවසන් කිරීමෙන් පසුව යම් යම් කොන්දේසිවලට යටත්ව කලින් නිදහස ලබනවා. පිස්ටෝරියස්ට නියම කරන ලද සම්පූර්ණ සිරදඬුවම අවුරුදු 13ක් හා මාස 5ක්. ඔහුගේ මේ සිරදඬුවම 2029 අවසන් වනතුරු ඔහු ජීවත් වනු ඇත්තේ දවසකට නියම කෙරුණු පැය ගාණක් නිවසට වී සිටීම හා මත්පැන් භාවිතා කිරීමේ තහනම ඇතුළු දැඩි නීති යටතේ. මාධ්‍යයට කතා කිරීමටද ඔහුට තහනම්. මීට අමතරව ලිංග භේදය පාදක කරගත් ප්‍රචණ්ඩත්වය හා කෝපය සමග කටයුතු කිරීමට උපකාරී වීම පිණිස මානසික රෝග චිකිත්සාව ලබා ගැනීමද පිස්ටෝරියස්ට අනිවාර්ය කෙරෙනු දෙයක්. හිරෙන් නිදහස් වීමෙන් පසුව ඔහු දකුණු අප්‍රිකාවේ අගනුවර වන ප්‍රූටෝරියාහි උපනගර පෙදෙසක වෙසෙන ඔහුගේ මාමා ආනෝල්ඩ් පිස්ටෝරියස් සමග ජීවත් වීමට ගොස් ඇතැයි වාර්තා වෙනවා. බන්ධනාගාරයේ සිටියදී ඔස්කර් එහි භූමියේ ට්‍රැක්ටරයක් පදවා තිබෙන අතර පුස්තකාලයේ වැඩ කරමින් රැඳවියන්ගේ සිරකූඩු ශුද්ධ කිරීමේ කාර්යයේ නිරතව සිටි බව පැවසෙනවා. වාචික ප්‍රතිඥාවකින් පසුව කලින් නිදහස ලබා දීම දකුණු අප්‍රිකානු නීති පද්ධතියේ කොටසක් බව තම පවුලේ අය සෑම විටම දැන සිටි බව ස්ටීන් කැම්ප්ගේ මව කියා තිබුණා. නමුත් ඇය මෙසේ ප්‍රශ්න කර සිටිනවා. රීවාට යුක්තිය ඉටු වුණාද? ඔස්කා ප්‍රමාණවත් දඬුවමක් ලැබුවාද? ඔබේ ආදරණීය කෙනා නැවත ආපහු එන්නේ නැත්නම් එතන කවදාවත් සාධාරණයේ තියෙන්න බෑ. ඔහු කොතරම් කාලයක් හිරේ හිටියත් රීවා නැවත එන්නේ නැහැ. ඉතුරු වෙලා ඉන්න අපි තමයි ජීවිතාන්තය දක්වා දඬුවම් විඳින්නේ. උපතේ සිට පැවතුණු තත්වයක් යටතේ පිස්ටෝරියස්ගේ කකුල් දෙකේම පහළ කොටස කපා ඉවත් කරන විට ඔහුගේ මෙලව ජීවිතයට ගෙවී තිබුණේ අවුරුද්දකටත් අඩු කාලයක්. ඔහු උපන්නේ පාදවල පහළ කොටසේ අෂ්ටි දෙකේ කුඩා අස්ටි නැතිව. ඔහු පසුව කෘත්‍රිම ශරීර කොටස් කෙරෙහි විශ්වාසය රඳවමින් බ්ලේඩ් රනර් නමින් ලෝක පූජිත මලල ක්‍රීඩකයෙක් බවට පත් වුණා. ජවන පිටියේ සාර්ථක ක්‍රීඩා දිවියක් ගත කළ ඔස්කර් පිස්ටෝරියස් රන් පදක්කම් දිනා ගනිමින් ප්‍රථමයෙන් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී දස්කම්
ප්‍රදර්ශනය කිරීමෙන් පසුව තමන්ගේ කීර්තිය තවත් ශක්තිමත් කරගත්තේ 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ආබාධිත නොවන මලින ක්‍රීඩකයන්ට එරෙහිව තරඟ වදිමින් මිය යන විට 29 වැනි වියේ පසුබු රිවා ස්ටීන් කැම්ප් නීති උපාධිධරයෙක් හා සාර්ථක නිරූපිකාවක වීමට අමතරව රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකුද වූ අතර ඇය ට්‍රොෆිකා අයිලන්ඩ් ඔෆ් ට්‍රෙෂර් නැමැති රියලිටි වැඩසටහනක පෙනී සිටියා. උපාධිය ලැබීමෙන් පසුව අපයෝජනයට ලක් වූ කාන්තාවන් වෙනුවෙන් නීති ආයතනයක් ආරම්භ කිරීමට ඇය සැලසුම් කර තිබුණා. The leader, they shared a mug again, proud to be a guest man.